ආයුබෝවන්. අමුතු වීඩියෝ අපිත් එක්ක ඔබ නිරන්තරයෙන් එකතු වෙනවා නම් ඔබ දන්නවා අපි ඔබේ ජීවිතයට කොයිතරම් වටින කියන වීඩියෝ එකතු කරනවාද කියලා. ඉතින් අදත් ලෑස්ති වෙන්න ඒ වගේම ඔබේ ජීවිතයට ගොඩක් වටින කියන වීඩියෝවක් එකතු කරන්නටයි. ඔයාලා දන්නවා අපි ලෝකයේ අමුතුම සිදුවීම්, අමුතුම ස්ථාන, ඒ විතරක් නෙමෙයිනේ අමුතුම මිනිසුන් හා සම්බන්ධ වෙච්ච වීඩියෝ රැගෙන එනවා. ඒවගේම ලංකාවේ අපට ළඟාම් වෙන්නට අපහසු ස්ථාන, අරුම පුදුම මිනිසුන් යනාදී මේ හැම දෙයක්ම එකතු කරලා අමුතුම ආකාරයේ වීඩියෝවක් රැගෙන එම තමයි අමුතු වීඩියෝ අපේ බලාපොරොත්තුව. ඉතින් අදත් ලෑස්ති වෙන්න ඒ වගේම ගොඩාක් වටින කියන වීඩියෝවක් ඔයාලට එකතු කරන්නටයි. අද අපි ලෝකෙ දිහාවට යන්නේ නැතුව ලංකාවේ මේ අපේ බුදු දහම ගැන කතා කරන්නට හිතුවා. ඔබ අපේ අමුතු වීඩියෝත් එක්ක නිරන්තරයෙන් එකතු වෙන කෙනෙක් නම් ඔබ දන්නවා අපි බුදු දහම හා සම්බන්ධ වෙච්ච කොතෙකුත් වීඩියෝ ඔබට රැගෙන ආවාද කියලා. ඉතින් ඒ හා සමානවම හරිම අපූරු වීඩියෝ එකක් තමයි අදත් අපි රැගෙනෙන්නට සූදානම් වෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේට සහ දෙවියන්ට නිවැරදිව පහන් පූජා කරන විදිහ. ඉතින් මේ ක්‍රමයට අනුව ඔබ නිවැරදිව ඒ වතාවත් සිදු කරනවා නම් ඔබේ ජීවිතයට කොයිතරම් යහපතක් සිදුවෙනවාද කියන කාරණාව අපි කතා කරන්නට හිතුවා. ඉතින් එකතු වෙන්නකෝ අද අමුතු වීඩියෝත් එක්ක. මිනිසා විසින් අතීතයේ සිටම පුද පූජා සඳහා පහන් දැල්වීම සංස්කෘතිය හා බැඳුණු උතුම් වූ ලක්ෂණයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙනු ලබනවා. ලොව කොයිතරම් නවීකරණය වී ඇතත් විද්‍යාත්මක සොයා ගැනීම් කළත් අප නොදන්නා බොහෝ දේ අප අවට කොතෙකුත් නම් තිබෙන්නට පුළුවන්ද? අද සමාජයේ බොහෝ දෙනා නිවෙස් අසල පහන් පැලක් හදා දෙවියන්ට පහන දෙනවා. නැතහොත් නිවෙස් තුළ බුදුන් වහන්සේට පහන් ආලෝක පූජාව පවත්වනවා. දෙවියන්ට පහන තැබීමේදී කළ යුතු නිවැරදි ක්‍රියාපිළිවෙත් මෙන්ම අති උතුම් බුදුපියාණන් වහන්සේට පහන තැබීමේදීත් එම ක්‍රියාවලිය නිවැරදිව කළ යුතුයි. එහෙත් වර්තමාන සමාජයේ දෙස බලන විට මෙම පහන් දැල්වීම හරිහැටි අවබෝධයකින් තොරව සිදු කරන අයුරු දැක ගැනීමට පුළුවන්. පිළිවෙත සහ පිළිවෙල නොදැන කරන්නා වූ පහන් දැල්වීම තුළින් තමන්ට කොපමණ භක්තියෙන් තමන් එම ක්‍රියාවෙන් ඉටු කළ යුතුද, එයින් අපේක්ෂා කරන ප්‍රතිඵල ලැබේද? තමන් එම ක්‍රියාවන් ඉටු කළද, එයින් අපේක්ෂා කරන ප්‍රතිඵලය ලැබිය නොහැකි. මෙසේ පිළිවෙත හෝ පිළිවෙල නොදැන කරන පහන් දැල්වීමෙන් තමන් අපේක්ෂා කරන බලවේගයන් ළඟා කරගන්නා බව බොහෝ අය නොදන්නා කරුණකි. දෙවියන් සඳහා තබන මෙම පහන් සිල පිළිගැන්වීමට දෙවියන් හර වෙනත් අදෘශ්‍යමාන බලවේග බලා සිටින බව දන්නේ සුළුතරයක් පමණි. අද දෙවියන් අදහන්නේ දැඩි භක්තියකින් විය හැකි. දේව ආශිර්වාදය උදෙසා විවිධ පූද පූජා කරන ජනතාවද මෙරට බොහෝ දෙනෙක් සිටිනවා. නමුත් ඒ සඳහා නියමිත විධික්‍රම බොහෝ දෙනෙක් නොදන්නා බව පෙනෙනවා. ශිව, විෂ්ණු, කතරගම, ස්කන්ධ, සමන් ගණපති, දැඩිමුණ්ඩ, විභීෂණ, පත්තිනි, ගම්බාර හෙවත් සිද්ධ සූනියම්, මහාකාලි සහ වෙනත් ප්‍රාදේශීය දෙවිදේවතාවන් නොවදින මිනිසුන් මෙරට නැති තරම්. ආරක්ෂාවට ලෙඩ දුක්වලට පුද පූජා පවත්වමින් ඇතමුන් දෙවියන්ට පහන් නිවස තුළ තබයි. දෙවියන් උදෙසා පහනක් නිවස තුළ කිසිසේත්ම නොතැබිය යුතුය. මන්ද මෙම පහන නිසා නොයෙකුත් අමනුෂ්‍ය බලවේගයන් නිවස තුළට ඇති ඒමට පුළුවන්.
ඉන් අනතුරුව නිවසයන්ට දැඩිසේ සමීප බව කිසිවෙකු දැනෙන්නේ නැත. දුර්වල මනසක් ඇති අයකු නිවසේ සිටී නම් එම තැනැත්තා ලවා බොහෝ දේ කිරීමට පවා එම බලවේගේ ක්‍රියාත්මක වනු ඇත. යම් විටක පහන තැබීමට නොහැකි වූ විට ප්‍රමාද වී යන කරුණු මත විවිධ බලපෑම් කිරීමටද පෙළඹෙනු ඇත. නින්දේදී බිය වැද්දීම, මියගිය අය පෙනීම විවිධ ශබ්ද ඇති කිරීමට පෙළඹිය හැකි වෙනවා. මේ නිසා පහන් පැලක් තබන්නේ කොතැනද කෙසේද යන ගැටලුව ඔබට පැන නගිනු ඇත. දෙවියන් සඳහා තබන පහන තැබිය යුතු සුදුසුම තැන වන්නේ මිදුලයි. විශේෂයෙන්ම පහන් පැලක් තනා ගැනීමේදී ශුභ දිශාවක් සහ සුදුසු ස්ථානයක් තෝරාගත යුතුයි. එසේම එම ස්ථානය පිරිසුදු ස්ථානයක් විය යුතුයි. සාමාන්‍යයෙන් නව නිවසේ පහන් පැල තැනීමට ඉතාම සුදුසු දිශාවන් වන්නේ ඊසාන දිශාවයි. ඊසාන මරු නොසිටින දිශාව වශයෙන් සැලකෙනවා. එසේම උතුරු දිශාවද දෙවියන් වැඩ සිටින දිශාව ලෙස සැලකෙන නිසා ශුභදායක වනවා. බුදුවරු බුදුවීමේදී වජ්‍රාසනයේ වැඩ සිටින්නේ නැගෙනහිර දිශාව බලාගෙන නිසා ඕනෑම කටයුත්තකට නැගෙනහිර දිශාව සුභ වෙනවා. මේ අනුව පහන් පැල තැනීමේදී උතුරු, ඊසාන, නැගෙනහිර යන දිශාවන් සුදුසු වෙනවා. මෙසේ නිවසේ ප්‍රෝඩත්වය, ගෘහපතියාගේ කීර්තිය රැඳී පවතින මංගල දොරටුව ඉදිරිපිට පහන් පැල තිබීම ඉතාම අසුභය. පහන් පැලේ ආලෝකය මංගල දොරටුවට එල්ලවීම ඉතා අසුභය. දෙවියන් වෙනුවෙන් පහන් දැල්විය යුත්තේ රාත්‍රී 10න් පසුවයි. දෙවියන්ට පහන් දැල්වා තමා කැමති ගාථා ස්තෝත්‍ර ගායනා කර කරණීය මෙත්ත සූත්‍රය කියවා පින්දීමෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ආරක්ෂාව ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. දෙවියන් උදෙසා දල්වන පහන අතරමඟ නවතා දැමීමෙන් මානසික අසහනකාරී තත්ත්වයන් නැතිවිය හැකි. එසේම මතුපිට ගේදොර පාළු වී යනවා, විනාශ වී යනවා. අප රටේ බෞද්ධ ජනතාවගෙන් 70%ක් 80%ක් බුදුන් වහන්සේට පහන් ආලෝක පූජාව පවත්වනවා. සියලු දේ නවීකරණය වන සමාජයක ජීවත් වන අප අවම වශයෙන් බුදුන්ට පහන තබන ආකාරයවත් දැන සිටිය යුතුයි නේද? සුවඳ මල් හෝ තෙල් ආලෝක පූජාවකින් මූලිකවම සතුටු වන්නේ සිතයි. ඒ සඳහා සිත පිරිසිදු විය යුතුයි. පරිසරය පිරිසිදු විය යුතුයි. ඒ නිසා පිරිසිදු සිතින් නොකිලිටි පරිසරයක බුදුන්ට පහන තැබිය යුතුයි. සමාජයේ බොහෝ දෙනෙක් කරන එක් වරදක් නම් ප්‍රධාන උළුවස්සේ ඉහළින් සීවලී මහරහතන් වහන්සේගේ රූපය එල්ලා නිවසට ආහාර පාන නොඅඩුව ලැබෙනවායි දැනුවත්ව හෝ නොදැනුවත්වම පහන තබන අයුරු දක්නට ලැබෙනවා. බුදුන් වහන්සේගේ රූපයක්ද එසේ තබා තිබෙනවා. මෙය දෝෂ සහිත වන අතර පාප කර්මයක්ද වනවා. බුදුන් වහන්සේට තබන පහන ගෘහමූලිකයාගේ පපුවේ ප්‍රමාණයට ආසන්න උස ප්‍රමාණයකින් තැබීමට සුදුසුසේ ආසන්න විය යුතුය. එය තමාට පහසුවෙන් දැල්විය හැකි ආකාරයෙන් සකස් විය යුතුය. කිසි විටකත් බුදු පහන අතරගෙන දල්වා නැවත ආසනයේ නොතබන්න. එසේම බුදුන් වහන්සේට තබන බුද්ධ පූජාව පැයක් වැනි කාලයක් ඇතුළත ඉවත් කළ යුතුයි. ඒ ආසන්නයේම විලිකුඩු වීමට ඉඩ දීම සුදුසු නැත. බුදුන් වහන්සේට බුදු පූජා පැවැත්වීමේදී අධික කලබලකාරීත්වෙන් ඒ මේ අත දුවමින් පූජාත්මක සිතුවිල්ලෙන් තොරව පහන් තැබීමෙන් පලක් නැත. ඒ සඳහා ආගමික භක්තියක් ඇති කරගත යුතුයි. බුද්ධත්වය සිහිපත් කරගත යුතුයි. මල් පූජා කරන මොහොතේ පහන් දැල්වීමෙත් ඒ මොහොතේදීම ගාථා කිය යුතුයි. මේ අනුව විධිමත් ආකාරයට පහන් පූජා තැබීම තුළින් ඔබට ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට අනුව සියලු ආශිර්වාදය සහ කුසල් ලැබෙනු ඇත. ඉතින් අද අමුතු වීඩියෝ අපි ඔබට රැගෙන ආවේ නිවර්දිව බුදුන් වහන්සේ වෙනුවෙන් පහන් දැල්වන්නේ කෙසේද, දෙවියන් වන්දනාමාන කරන්නේ කෙසේද කියන කාරණාව. ඉතින් ඔබ මීට පෙර මේ හා සම්බන්ධව නිවැරදි කරුණු නොදන්නවා වන්නට පුළුවන්.
ඒහා සමානවම ඔබ මීටත් වඩා හොඳ කරුණු දන්නවා වන්නට පුළුවන්. ඉතින් ඒ සියල්ලම අමුතු වීඩියෝ අපිට දන්වන්නට අමතක කරන්න එපා. ඒ කියන්නේ කමෙන්ට් එකක් දාන්නට අමතක කරන්න එපා. ඉතින් අපේ මේ වීඩියෝව තව කෙනෙකුට ෂෙයා කරලා බෞද්ධත්වයේ සංකේතයන් එහෙම නැත්නම් ගෞතම බුදුන් වහන්සේ වැඳ පුදා ගන්න ආකාරය සහ දෙවියන් වැඳ පුදා ගන්නා ආකාරය තවත් කෙනෙකුට කියා දෙන්නට අපේ වීඩියෝ එක ෂෙයා කරන්නට අමතක කරන්නට එපා. ඉතින් ආයෙත් දවසක මේ වගේම ඔබට වැදගත් වන වීඩියෝ එකක් රැගෙනීමේ බලාපොරොත්තුවෙන් අදට අමුතු වීඩියෝ අපි සමුගෙන යන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම සුපම සුබ දවසක්. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න. bell icon එක මත click කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.